අද දවසේදී සවස දෙකෙන් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම නැගෙනහිර ඌව මධ්‍යම සහ සවර්ගමෝ පළාත්වලදී ඇතැම් ස්ථානයකට මිලිමීටර් 75කට වැඩි තරමක් තද වැසි ලැබීමේ හැකියාවකුත් පවතිනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී తాවකාලික තද සුළං වලින් සහ අකුණු වලින් සිදුවන අනතුරු අවම කරගන්න අවශ්‍ය පියවර ගන්න කියලා ජනතාවට මතක් කරනවා. දිවයින වටාවන මූදු ප්‍රදේශ ගැන සැලකිලිමත් වුණොත් කංකසන්තුරේ සිට පුත්තලම කොළඹ ගාල්ල හරහා මාතර දක්වා වෙලට ඔබෙන් වන මූදු ප්‍රදේශවලදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. මෙම වැසි විශේෂයෙන් සවස් කාලයේදී අපි බලාපොරොත්තු වෙනවා. මේ වැසි ඇතිවන අවස්ථාවලදී తాවකාලිකව තද සුළං ඇති වෙන්න පුළුවන්. ඒ අවස්ථාවලදී මූදු ප්‍රදේශ ඉතාම රළු වීමේ හැකියාවකුත් පවතිනවා. මූදු ප්‍රදේශවලදී සුළං හමන්නේ දකුණු දිශාවේ සිට නිරිත දක්වා වන දිශාවලින් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20 30 අතර අගයක් ගන්නවා. පුත්තලම සිට කංකසන්තුරේ දක්වා වෙලට ඔබෙන් වන මූදු ප්‍රදේශවලදී සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40 දක්වා වැඩි වෙන්න පුළුවන්. මෙම මූදු ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගන්නවා. දැනට වායුගෝලයේ සවස් කාලයේ අකුණු ඇතිවීමේ හිතකර තත්වයකට පත්වෙමින් තියෙනවා. ඒතර ඉදිරි කාලයේදී අපිට එළඹෙන්න තියෙන අන්තර් මෝසම් කාලගුණ තත්වය ඒත් සමග විශේෂයෙන්ම ජනතාව තමන්ගේ අවධානය යොමු කරන්න ඕනේ අකුණු වලින් සිද්ධ වෙන අනතුරු අවම කරගන්න. ඉදිරි කාලයේදීත් අපි විශේෂයෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. සවස් කාලයේ දෙකෙන් වගේ පස්සේ තමයි මේ වැසි අපේක්ෂා කරන්නේ. නමුත් වායුගෝලයේ ඇතිවන යම් යම් කැළමිලිකාරී ස්වභාවයන් සමග උදේ කාලයේදීත් වැසි තත්වයන් ඇතිවීමේ හැකියාවක් පවතිනවා.